අයිබෝන් හෙඩ්ලයින් නිවුස් අද දවසේ අපේ සාකච්ඡාවට එකතු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා. අයිබෝන් මහත්තුමනි, අයිබෝන් තමයි. මැතිවරණයෙන් පස්සේ මාස දෙකක් ගෙවිලා මාස තුන්වෙනි මාසේ යද්දී තමයි අපි ඔබව ගෙහෙන්නේ. දැන් මොකද ආණ්ඩුවේ තත්ත්වය? ආණ්ඩුවේ තත්ත්වය මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම රටේ ජනතාව මේ ආණ්ඩුව වෙනස් කරගත්තේයි කියන කාරණේ ඉතාම වැදගත් වෙන්නේ. ආණ්ඩුවේ තත්ත්වයේ අපිට වඩා ජනතාවගේ පැත්තෙන් විග්‍රහ කිරීම තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. ජනතාව මේ ආණ්ඩුව පත් කරගත්තේ මම හිතන්නේ කණ්ඩ ඉල්ලුවේ නැහැ, බොණ්ඩ ඉල්ලුවේ නැහැ, පාරවල් හදලා ඉල්ලුවේ නැහැ, අඳින්න ඉල්ලුවේ නැහැ, කිසි දෙයක් නෙමෙයි ඉල්ලුවේ, රට ස්ථාවර කරලා දෙන්න කියලා. හැමෝටම දැනුණා අර පාස්කු ප්‍රහාරය මේ වගේ සිද්ධි සහ ඊට පෙරත් දිකටම තිබිච්ච අරාජිකත්වයක් තමයි පාස්කු ප්‍රහාරයෙන් අපි දකින්නේ. අරාජිකත්වයක උපරිමයි දකින්නේ. ඊට පස්සේ මිනිසුන්ට අවශ්‍යතාවයක් ආවා රට වෙනස් කරලා ස්ථාවර කරන්න කියලා. මම හිතන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති බවට පත් කළේ ස්ථාවර භාවයක් සහිතව, පාලනයක් සහිතව, විශ්වාසකින් පාර යන්න පුළුවන් තත්ත්වයක් උදා කරන්න. මම හිතන්නේ මේ කෙටි කාලය ඇතුළේ ඒ තත්ත්වය උදා වෙලා තියෙනවා. දැන් අපිට තියෙන ඉතින් හැට රටේ සංවර්ධන සහිතව පියවර තියන්න. ඒ කියන්නේ වීර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඇඟිල්ල දික් කරගන්නේ ඔබ දෙසට. මොකද රට අස්ථාවර වුණා නම් උනේ ඔබේ පක්ෂයේ වත්මන් සභාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කාලෙදී ඔය කියන විදිය. ඒතකොට ඔබත් ඒකට ඔය කියන්නේ. ඕනේ අනිවාර්යයෙන්ම මම නෙමෙයි, මම හිතන්නේ මටත් වගකීමක් ගන්න පුළුවන්. පොදුවේ මම හිතන්නේ හිටපු ජනාධිපතිවමත් කිව්වා 19 වෙනි සංශෝධනයේත් එක්ක අස්ථාවර භාවයක් නිර්මාණය වෙලා තියෙනවා. අගමැති එක පැත්තක, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ කොටස් එක පැත්තක, ජනාධිපති තව පැත්තක, රට දුවන්නේ නැහැ. මෙන්න මේ 19 වෙනි සංශෝධනය නිසා මතු කරපු තත්ත්වයක් තියෙනවා. රට මෙහෙවන්න බැරි තත්ත්වයක්. මම හිතන්නේ ඒක තමයි ප්‍රෝගේ ජනවර ප්‍රතිපදි. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් ඔබ කියන්න ඕනේ කියලාද ඔබ කියන්නේ? නෑ, එතුමා බොහොම පැහැදිලිව කිව්වනේ මේ රටේ පාලනය කරගෙන යාවේදී ඉස්සරහට කරගෙන යන්න තියෙන ප්‍රධාන බාධාව 19 වෙනි සංශෝධනය නිසා එතුමාගේ පැත්තෙනුත් යම් කටයුතු කිරීමේදී බාධාවක් තියෙනු කියලා එතුමාම කියන තියෙනවා. හොඳයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග එකතු වෙලා තමයි සංධානගත වෙලා තියෙන මේ ජනාධිපතිවරණයට යන්නේ. මේ සංධානගත වීමත් එක්ක පක්ෂයට තිබුණු ඡන්ද පදනමෙන් තුනෙන් එකක් විතර අහිමි වුණා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමප්පා මහතා මාධ්‍යවලට පිළිගත්තා. දැන් තත්ත්වය පොදුජන පෙරමුණත් එක්කලා ඡන්දකට යාමෙන් අපි විශ්වාස කරන අපේ ඡන්ද පදනම අහිමි වුණා කියලා ඉවරයි. අපේ ඡන්දපදනම අහිමි වෙන්න තිබුණා. ඇත්තටම අපි එක්සත් ජාතික පක්ෂයත් එක්කලා ඡන්දෙකට ගියා. අපේ ඡන්දපදනම රැකුණා. ඇතැම් පිරිස් වලට විවිධ මත තිබුණා. ඒ අපි සංධානයක් හදලා පොදු ජන පෙරමුණත් එක්ක එකතුලා ගෝඨාභය රාජපක්ෂ මහත්මාව ජනාධිපති කරන්න යාවේදී විවිධ සැක සංකා මත තිබුණා. ඉතින් ඒක නිසා ඒ මත මම හිතන්නේ මැතිවරණ ව්‍යාපාරයේ ඇතුළෙම අපි තුනී කරගත්තා. සහ මැතිවරණේ පසුවත් ඔවුන් ඡන්දෙ දුන්නත් විවිධ තර්ක විතරක තිබුණත් අද ඒවා විචාල ලෙස අපි වෙනස් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ඕනම දෙයක් කරන්න ගියාම විවිධ මත දරන කණ්ඩායම් වෙනු 100% හැමෝගේ මත එක වෙන්නේ නැහැ. ඒක මත අපි විග්‍රහය කළ යුතු නැහැ. ඒක අපි හඳුනාගත යුතු තියෙනවා. හොඳයි, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි එකට දැන් ආණ්ඩු කරගෙන යනවා. හැබැයි මේ පක්ෂ දෙක දිහා බැලූ බැලමටම පේන්න තියෙන්නේ, දකින්න තියෙන්නේ ක්‍රියාකාරීත්වයෙන් ඔප්පු කරලා තියෙන්නේ මේ පක්ෂ දෙකෙන් ප්‍රබල පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන්ගේ යෝජනා අදහස් වලට එකඟ වෙලා යනව හැර වෙන කරන්න දෙයක් නැහැ නේද? යථාර්ථයේදී සමහරට මේ වෙලාව ගත්තොත් මේ ඔවුන්ගේ යෝජනා වලට එකඟ වෙනවා. මේ වෙලාවේදී ප්‍රබල බලවේගයක් පොදු ජන පෙරමුණ වටේ ඉන්නේ. ඒ නිසා පොදු ජන පෙරමුණ තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. ඕකෙදී මමට නම් සම්දාන අධ්‍යක්ෂින් තියෙනවා. මම ජනතා මිත්‍රයින් දැදී සම්දාන වල කටයුතු කළා. ඊට පස්සේ මට මතකයි මම ජාතික දාස් පෙරමුණින් දැදී සම්දානගතව දේශපාලනය කරා. ඔය ප්‍රබල කියන සාධක ඔක්කොම තාවකාලික දේවල්. චන්ද්‍රිකා මැතිනි 62ක ජනවරමක් කරලා තාම 94. 2000 වෙනකොට එතුමියට පාරට බහින්න බැරි තත්ත්වයක් ඇති වුණා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් එස් බිදිසානායක බන්දුලකුණ වර්තන ඔය කට්ටිය ගියා මේ එක්සත් ජාතික පක්ෂේ. පරිවාස ආණ්ඩුව හදන්න ඕනේ. ඒ අවුරුදු දෙක තුනක් ඇතුළේ ඒ නිසා ඔය ප්‍රබල කියන ඒව එච්චර නෑ. ප්‍රබල කියන්නේ ඒ වෙලාවේ ආකර්ෂණයටනේ අපි ප්‍රබලයි කියන්නේ. ඒක ටික කාලෙකින් වැටෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ අපි කුමන ප්‍රමිතියෙන්ද රටේ ජනතාවගේ ජනමතයත් එක්ක ජීවත් වෙන්නේ. ඒ කියන්නේ පොදු ජන පෙරමුණ ප්‍රබල නැහැ.
මටනේ කිසිම දේශපාලන සාධක ප්‍රබලයක් කියලා ඒක වඩම සාධකයක් අපි වුණත් පොදු ජන පෙරමුණ වුණත් වෙන කෙනෙක් වුණත් තමන් ගන්න ක්‍රියාමාර්ග අනුව තමයි ප්‍රබලද නැද්ද කියලා තීරණය වෙන්නේ. රටේ ජනතාව ප්‍රබලයි කියලා පිළිගන්නේ ජනතා විශ්වාසය රැක්කොත් විතරයි. ඒ ජනතා විශ්වාසය රැකීම තමයි මේ ඕනම ප්‍රබල සාධකයක වැදගත් කම. ජනාධිපතිවරණයෙන් පස්සේ අලුත් ආණ්ඩුවක් බිහි වෙද්දී අමාත්‍ය ධූර 16ක් රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාවක් බෙදී ගියා මේ පක්ෂ දෙක අතරේ. හැබැයි අමාත්‍ය ධූර බෙදී යාමේදී නැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ඇති වුණු එකඟතාවයන් බින්දා නැත්තම් කුඩම්මාගේ සැලකිලි වලට ලක් වුණා කියලා පක්ෂ මහලේකම් දැසි ජයසේකර අමාත්‍යවරයා අවස්ථා කීපයකදී මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළා. ඊට පස්සේ දැන් නැවතත් නැතිවරණයකට යන්න යන එකට එකතු වෙලා ඔබ ඔබේ මධ්‍යම කර්ම ස්වභාවය තීන්දුව කරනවා. ඔය එකඟතා තියෙයි කියලා හිතනවද මේ කාරණාත් එක්ක බලුවාට පස්සේ? ඔව් මෙහෙමයි. එකක් තමයි ධම්මික අපි බලාපොරොත්තු වෙන්නේ මේ එකඟතාවේ රටේ ජනතාව ඉල්ලීමක්. රටේ ජනතාව තමයි ඉල්ලුවේ මේ දේශප්‍රේමී පුළුල් පෙරමුණක් හදලා බලවේගයක් හදලා Tamanට මේ රට ස්ථාවර කරන්න දෙන්නේ කියලා. ඒක දේශපාලන වශයෙන් අපිත් හඳුනාගත්ත පොදු ජන පෙරමුණත් හඳුනාගත්ත අනිත් අයත් හඳුනාගත්ත තත්ත්වයක්. එතකොට මේ මහජන ඉල්ලීමට ගරු කරලා තමයි අපි සියලු දෙනා එකට එකතු වෙලා තියෙන්නේ. මහජනන අවශ්‍යතාවයට අනුව. එතකොට එකතු වෙද්දී අපි අතර ආපු එකඟතාව තමයි ඔය තියෙන්නේ. හැබැයි ප්‍රධාන වෙන්නේ අර මහජන ඉල්ලීමට අනුව වෙච්ච එකඟතාවය. හැබැයි අපි හැමෝටම සදාචාරාත්මක වගකීමක් තියෙනවා ඒ එකඟතාව ටික රකින්න මහජනයා වෙන්නේ. අපි වෙනුවෙන් නෙමෙයි. අපි වෙනුවෙන් නෙමෙයි ඔබයි මායි වෙනුවෙන් නෙමෙයි. මහජනයා වෙනුවෙන් එකඟතාවය රැකීමේ අපි ඔක්කොටම සදාචාරාත්මක වගකීමක් තියෙනවා. මම හිතනවා ඒක බහුගිය එකද ඔය මේ තනතුරු බෙදා ගැනීමේදී යම් බිඳවැටීමක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාපේක්ෂව දකින්නේ මහජනයා ඉල්ලා සිටපු ඒ අවශ්‍යතාවය වෙනුවෙන් අපේ කරපු කැපකිරීම. ඒක අනිත් පැත්ත බලන්නේ නැහැ කියලා. කුඩම්මාගේ සැලකිලි ලැබුණා කියන එක ඔබ පිළිගන්නවා යම් වෙලාවක. අනිවාර්යෙන්ම එහෙම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙනවයි කියපු ප්‍රමාණය ලැබිලා නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වාස කරන්නේ මහජන මතය සහ ජනතාව නිසා අපි ඒක එච්චර සලකන්නේ නැහැ. මං හිතනවා හැමෝම වගකීමකින් කටයුතු කළොත් හොඳයි කියලා. පොදේ හැමෝටම වගකීමක් තියෙනවා. නැත්තම් මේ තම තමන්ටම එක වෙලාවක ආපහු පෙරලා මේවා කරගෙන වෙලාවල් එන්න පුළුවන්. මොකද හැමදාම එකම තත්ත්වෙ ඉන්නේ නැහැ ඕනම දේශපාලනායකෙක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 දිනුවා. 2010 වෙනකොට ආපහු වෙන අපේක්ෂකෙක් දාලා පරාද කරනවා. 2015 වෙනකොට ආපහු ගෙදර යනවා. ඒ යථාර්ථය දිනන එදාට එදා 2015 වෙනකොට රැක් ගන්න කවුරුත් හිටියේ නැහැ. හරි. එතකොට අද තියෙන එක සමහර විට මම කියුවේ චන්ද්‍රිකා මැතිනි 162ක ජනවර්ණ. අවුරුදු 6ක් ඇතුලේ බිඳුවට බැස්ස. හරි. අපිට තියෙන 152යි. ඒසාර ලොකු ජනවර්ණ නෙමෙයි ඒ අතින් ගත්තා. අරකට සාපේක්ෂ. ඒක නිසා මේ මහජන තාවගේ විශ්වාසය රැකීම. මොකද අපි කිව්වොත් එහෙම හෙට මේ ආණ්ඩුව රකින්න ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හෙට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රකින්න ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හෙට පොදු ජන පෙරමුණ ඇතුළු මේ ඔය සියලු බලවේග රකින්න ඉන්නේ අනිකුත් සියලුම සංධානගත වෙන දේශපාලන පක්ෂ. ඒ තනියෙන් කවුරු රකින්නේ නැහැ. කාට රකින්න බෑ. ඉතින් ඒක නිසා තමන්ගේ පතට බෙදා ගැනීමදී අපි කතා කරන කතාව දේශප්‍රේමී. කතාව දේශප්‍රේමී වෙලා බෙදා ගැනීමේදී ඒක අතිශය පෞද්ගලිකව පටුව කල්පනා කරොත් සටනේදී අනාගත සටනේදී අපි රකින්න ගෙදෙන්නේ නැතු වෙයි. එදාට කවුරුත් ඇවිල්ලා දික් කරන්න නැන්නා බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වෙන කාටවත්. මොකද දැන් ඔය 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 තියෙන අර්බුදය තුල දැන් අපි දකිනවා එළබෙන මැතිවරණය තව වැඩි කල් යන කරගෙනවාරේ මැතිවරණයක් කරන පාර්ලිමේන්තු මැතිවරණයක්. එතනදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා අදහස් පක්ෂය පුරුල් සංධානයක් ලෙස 3-2 ජනවරමක් අපේක්ෂාවෙන් එකට එකතු වෙන්න ඔබේ මධ්‍යම කර්ම සභාව තීරණය කරනවා. දැන් තියෙන ගැටලුව ඔවැනි තත්ත්වයක් තුළ ඔය කියන ගිවිසුම් ඔය කියන සංධාන ඔය කියන එකඟතාවයන් රැකේ කියලා විශ්වාස කරනවා. මේ ගිවිසුමේ එතන තියෙන ප්‍රබල තන ධම්මික තියෙන්නේ 3-2 ජනවරමක් ගේන්න ඕන කියලා අපේ මධ්‍යම කර්ම සභාව සාකච්ඡා කරා. ඒ වගේම අපේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේක ප්‍රකාශ කළා. ඒ වගේම මම වැඩියෙන්ම මේක ජනමාධ්‍යයේ මේක ඉස්සරහට උස්සලා ගත්තේ මම. කතා කරේ මම. මොකද මම දැක්ක අපේ පක්ෂයේ බෙදෙන ප්‍රමාණය හැරි වෙන කාටවත් බෙදෙන ප්‍රමාණය නෙමෙයි. අපිට හැමෝටම අමතක වෙලා තියෙනවා පහුගිය අවුරුදු 5ම අපි දිගට එල්ල කරපු විවේචනය තමයි මේ 19 සංශෝධනයේ කියන එක හරහා මේ රට අස්ථාවරල අරාජික වෙලා තියෙන්නේ. ඉතින් ඒක වෙනස් කරන්න එක ප්‍රධාන කාරණයක් වෙන මේ ජනවරණය. මං හිතන්නේ ඉස්සරහදී අපිට 3-2 හදා ගන්න එක්සත් ජාතික පක්ෂ ජන ධම්මිය කියලා 19 වෙනස් කරන්න
තියෙන්නේ උදව් කරයි කියලා මුස්ලිම් කොංග්‍රසෙ උදව් කරයි කියලා බදුදීන් හැමදාම පාක්ෂික උදව් කරයි කවුරුත් උදව් කරන්නේ නැත්නම් හොඳම දේ තමයි අපි ජනතාවට ඉලක්ක දෙන එක මේ මහා මැතිවරණෙන්ම අපි මේක කරමු කියලා අපේ ජනතාව සූදානම් කරන්නේ අපේ පාක්ෂිකයා අපේ තංගදායකයා ඔවුන්ට මේ අත යථාර්ථයේ තෝරලා දෙන එක ඉතින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උනත් මේ වැඩ කටයුතු කිරීමේදී මේක බාධාකාරී වෙනවා අපි දන්න එක ව්‍යස්ථාපිත එතුමාගේ ඕ කාගවත් පුද්ගලික දුර්වලතාවයක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් කිසිම නිලධාරියෙක්ට මේ යටතේ එතුමාගේ නියෝගයක් පිළිගන්න බැරි වෙනවා. ඒ කියන්නේ 19 වෙනි සංශෝධන යටතේ තියෙන බලතල ප්‍රකාරෝණේ කටයුතු කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේක වෙනස් කර ගැනීමේ ජාතික අවශ්‍යතාවයක් කර හැමෝම මැතිවරණ දිසලා කෑ ගැහුවා කියලා කෑ ගහන්න ඕනේ. මැතිවරණ දිසලා විතරක් බොරුවට කෑ ගහලා හරියන්නේ නැහැ. දැන් යථාර්ථයේ තියෙන තත්ත්වේ. ඉතින් ඒක නිසා මෙයා වෙනස් කරගන්න අවශ්‍ය පසුබිම් හදාගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අර ජනතාව අපෙන් බලාපොරොත්තු වෙච්ච ජනතාව අපෙන් ඉල්ලා සිටපු අපිත් ජනතාවට කියපු කරුණු කාරණා ටික ඇත්තට ක්‍රියාවට නගන. ජනාධිපතිවරයාට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම ඉල්ලීම තිබුණේ පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න ඕනේ. හැබැයි ටික දවසක් යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සටන් පාඩය අකුලාගෙන පොහොට්ටුව යටතේ හරි කමක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කළේ යුතුයි කියලා තීන්දුවට එනවා සාකච්ඡා වාර ගණනාවකට පස්සේ. දැන් එතනදී අවසාන වශයෙන් එකඟතාවයට පනවන්න පස්සේ ඔබ ලොකු උත්සවයක් තියලා රටට හෙළි කරනවා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ විදිහට ඔහොට්ටු වුණා වෙනත් ලකුණකින් ඉදගෙන මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. තාම මේ පිළිබඳව දැන් නැවතත් මම හිතන්නේ යම් ප්‍රශ්නාර්ථගතව සාකච්ඡා වෙමින් තියෙනවා. ඔහොට්ටුව ලකුණෙන් යනවද නැත්නම් ඔය කියන පුටුව ලකුණෙන් යනවද වෙනත් ලකුණෙන් යනවද කියන එක. කොහොම වුණත් මේ සංධානය තුළ කණ්ඩායම් තුනක් ප්‍රබලවම තියෙන්න තිබෙනවා. එකක් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සාම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම. අනිත් එක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුර නියෝජනය කරන වියත්පත්. අනෙක් කණ්ඩායම තමයි ඔබ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් මේ කණ්ඩායම් තුනට නායෝජන ලබා ගැනීමේදී පාර්ලිමේන්තු අසුන් හිමිවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය කියන විදිහට මේ ප්‍රබල කණ්ඩායම් අස්සෙන් තරගයක් දීලා ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම කොටු වෙලා පැරදිලා නැත්නම් දේශපාලනේ ඉවර කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ තමයි මෙහෙමයි. මේක අපි බලන්න ඕනකම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ භූමිකාව මේ වෙලාවේ ඡන්දෙට ඉස්සෙල්ලා එකක් තමයි රටේ මතයක් ආවා. මං කියවර පහුගිය ආණ්ඩුවේ තිබුණු දුර්වලතා මේ ඔක්කොමත් එක්කලා දේශප්‍රේමී රටක් හදන්න ඕනේ. රටට ආදරය කරන මිනිසුන්ගේ රට හදන්න ඕනේ. ඒක උතන තමයි ප්‍රධාන සටන් පාඩුව එකක්වත් නෙමෙයි. පක්ෂ සම්දාන පෙරමුණු ඔක්කොම ඒක යටතේ තියෙනවා. ඒකට රටේ ජාතික මේ රටට ආදරය කරන ජාතික බලවේගවල අවශ්‍යතාවයක් ආවා රට ස්ථාවර කරන්න ඕනේ. දේශප්‍රේමී බලවේගයක් දේශප්‍රේමී පෙරමුණක් අතර මේ රට ගන්න ඕනේ කියලා. ඒක උතන තමයි ඉතාම වැදගත් සාධකෙදී. ඕක යටතේ තමයි ওই ලකුණු සම්දාන පුද්ගලයෝ චරිත වීරයෝ පරයෝ ඔක්කොම බිහිලා තියෙනවා. හරි වීරයෝද පරයෝද ඔක්කොම ඇදලා තියෙන ඕකට අදාළ දේශප්‍රේමී රටේ මහජන අවශ්‍යතාවයක්. ඉතින් මෙන්න මේ මහජන ඉල්ලීම ඉටු කරන්න මේවා මොනවද සේවය කරලා තියෙන්නේ? මොකද වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි තෝරන ලකුණ අර මහජන ඉල්ලීම ඉටු කළ යුතුයි. හරිද? ඒක පොහොට්ටුවද පුටුවද කියන එක අදාළ කාරණා නෙමෙයි. අර කැවිලා දේශපාලන ඔබ ඔය කියන සටනේ තිබුණේ දේශපාලන සන්දර්භය ඇතුලේ. එතකොට ප්‍රශ්නයක් තිබුණා. හැමෝම කිව්ව මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන්නා. සජිත්හ ප්‍රේමදාසට සහයෝගය දුන්නා. දේශද්‍රෝහී වැඩක් කරා වෙනවා. ඒක කතාවකත් කියන්නේ හැම වේදිකාව හැමෝම කතාන්නේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමයි නම ඔක්කොටම වඩා දේශප්‍රේමී වැඩේ කරලා තියෙන්නේ. දේශප්‍රේමී වැඩේ කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කරන්න. ඒ තමන්ගේ දේශප්‍රේමී කාර්යභාරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හරි. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ වැඩේ කරලා තියෙන්නේ. ඒතර අනිත් අයගේ වගකීමක් තියෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරපු වැඩේ අගය කරලා ඒ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලෙන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඒ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීම අනිත් අයගේ වගකීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ වැඩ කොටස කරලා තියෙනවා. ඒ ගෞරවය දෙන්න කවුරුට අසමත් වුණා? ඒ අයට අනාගතයේදී මහජන විසින් දඬුවම් කරයි. ඒක අපිට කරන්න දෙයක් නැහැ. එදාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජනත් එක්ක හිටගන්න. හරි? ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔබ අහපු ප්‍රශ්නේ මං එන්නේ අන්නේ මහජන ඉල්ලීමට අනුව තමයි අපි කිව්වේ පොදු ලකුණකට එමු. පොදු ලකුණකට එමු කියන එකේ අදහස් තියෙන්නේ මොකද ඒ වෙලාවේ හැම දේශපාලන පක්ෂ මම නම් දැක්කේ නැහැ ඔය දේශප්‍රේමී සමහර වීරයෝ මේක ඇවිල්ලා පොඩි මෙහෙමයි ඉතිහාසයේ පුරා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂික ජනතා අන්තර්ජාල සම්බන්ධ ගතුණා බුලත් කොලේ ලකුණ හැදුවෙත් එහෙම
ඒ සන්ධානවලදී ඉතාම වැදගත් වෙච්ච දේ තමයි හැමෝගේම අනන්‍යතාවය රැකෙන්නේ. අපිට අවශ්‍යතාවයක් නැහැ තව කෙනෙක්ව මට බලය දෙන්න පුළුවන් ව්‍යවසායක් විදාන් ගන්න මට අවශ්‍යතාවයක් නැහැ. මට යන්න පුළුවන් ටික දුරයි මේ කාමරේ ගිලීට යන්නත් බෑ එහෙම. මට හිතෙනවා මට යන්න පුළුවන් කියලා. යන්න බෑ වැටෙනවම. ඔයා මගේ සාක්ෂි දා ගන්න එන්න. සම මට ඔයාව මගේ අතින් අල්ලගත්තා. ඔයාත් මට හයියක් දෙයි. එහෙම යන්න පුළුවන්. ඔයා මගේ මේ අතින් අල්ලගත්තා. මේ අතින් තව කෙනෙක් අල්ලගත්තා. එතකොට අපිට හයියක් වෙලා යන්න පුළුවන්. හැබැයි සාක්ෂි දා ගන්න දුත් යන්න බෑ. මොකද තමයි යතත් අපි සමහර අය ඉතින් ඉන්නේ සාක්ෂියේ බලයේ තිල්ලට හරිෂෝ යන්න පුළුවන්. තව අපි දන්නවද අපි ආණ්ඩුවක් හැදුවා. තව මාස 6ක් අවුරුද්දක් දෙකක් යනකොට ඕනම ආණ්ඩුවකට එරේ උදන්න මේ රටේ ඉතිහාසයේ ආණ්ඩුව අධ්‍යයනය කරොත් ඕනම ආණ්ඩුවකට ගහලා තියෙනවා. ඕනම ආණ්ඩුවකට. මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කළේ යුද්ධ දිනුවාට පස්සේ. මේ රටේ මම කියන්නේ කරන්න ඕන ඉහළම වැඩේ කරලා. කරාට පස්සේ තමයි පෙරද්දේ. ඒ නිසා මේ දේශපාලනේ තේරෙන්නේ නැති බබ්බු දේශපාලනේ කතාව අපිට දේශපාලනේ තේරෙනවා. ඒක නිසා මම කියන්නේ ඔය ලකුණු සංවාද ඔක්කොම ජයග්‍රහී වෙලාවේ හොඳයි. වැදගත් වෙන්නේ අපි හැමෝටම පොදුවේ ඉන්න පුළුවන් පොදු අදහස් වලින් අපි සමාජයේ බුදු දහමේ කිතුණු දහම ඔය හැම දහමකම සංස්කෘතියේ හැමතැනම කතා කරන්නේ පොදු ආකල්ප පොදු සංකල්ප පොදු ජයග්‍රහණ පොදු දේවල්. ඉතින් එහෙමනම් මම හිතන්නේ පොදු ඔය හැමෝටම වැදගත් වෙන දේවල් ටිකක් තෝරගත්තොත් තමයි හොඳ ලකුණක් එහෙම වෙන්න ඕන. සන්දානෙත් එහෙම වෙන්න ඕන. නමත් මම මෙතනදී ලකුණු සටනක් තිබුණා බොහෝ කාලෙ ඔබ කියපු කාලෙ. මේ ලකුණු සටනට වඩා ඇත්තටම වැදගත් වෙන්නේ සන්දාන. ඔබ දන්නවද ඒක? මේ ලකුණක් ප්‍රශ්නයක් නැහැ. ලකුණක් වදුගත්තත් නීති අංගුල ප්‍රශ්න කරන්නේ නැහැ. අද ලකුණ තියෙන්නේ ප්‍රචාරණයේ සඳහා. හොඳයි. දැන් මට තප්පරයක් දෙන්නත්. ලකුණ තියෙන්නේ ප්‍රචාරණයේ සඳහා. ලකුණක් ඔබ ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි නීති අංගුල වැදගත් වෙන්නේ සන්දානයක්. මොකද ඔබ දන්නවා අපේ පක්ෂ කිසිම පක්ෂ ව්‍යස්තාවක නැහැ. තමන්ගේ පක්ෂෙට පිටින් තව පක්ෂයක සමාජිකත්වයක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම මැතිවරණ නීතියට අනුව අපි මොකක් හරි පක්ෂක නමින් තරඟ කරොත් අපි මේ පක්ෂ සමාජිකයෙක් වෙනවා. හරි. හැබැයි අපි පක්ෂ ඔක්කොම කියලා විරුසමක් ගහලා සන්දානයක් හැදුවා. ඒතකොට අපි මේ සන්දානේ සමාජික වෙනසයි සන්දානේ පක්ෂේ නයිතිකව බැඳෙනවා. නැතුව අපි කිසිම දෙයක් නැතුව ගිහිල්ලා පක්ෂෙකින් තරඟ කරොත් සියලුම ලංකාවේ තියෙන ඔය හැම පක්ෂික ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා. ඒක තමයි මම දන්නේ යථාර්ථයේ තියෙන. ඒ කියන්නේ පක්ෂයේ වෙනස් කිරීම තුළ යම් මන්ත්‍රීවරයෙකුට නැත්නම් සමාජිකයෙකුට අවධානමක් තියෙනවා කියලා නීත්‍යානුකූලව ඔබ කියන්නේ. පක්ෂ වෙනස් කිරීම තුළ අවධානම නැහැ. ඔහු තන්දිල්ලුවොත් එහෙම මොකක් හරි පක්ෂකින් ඔහු ඒ පක්ෂේ සමාජිකයෙක්. නිල බලෙන් සමාජිකයෙක් වෙන තන්දිල්ලි මොනවද? ඌට සමාජික බවම පුරවන්න ඕනේ. ඒක තමයි මැතිවරණ නීතිය. හොඳයි අපි ඒ ගැන කතා කර යුතුයි. ඔබ පක්ෂ සමාජිකත්වය අහෝසි කරපුවා ඉන්න අහෝසි කරන අපේක්ෂාවෙන් ඉන්නවා ස්ථයි කරන බෙදමුද? දැන් බැඳුම් කරේ සම්බන්ධයෙන් වෝහාරික වාර්තාව මන්ත්‍රීවරුන්ට දුන්නු. දැන් මට කියවනවාද කොහොමද ඒක? තාම මන්ත්‍රණය කරන්න පටන් ගන්න ඉගෙන හම්බුනේ. හොඳයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහත්තයා අනිත් එක වහාරික වාර්තාවට අධ්‍යනය කරද්දී මම කෝප් කමිටු හිටියනේ කොහොමද කියේ හිටියා. හොඳයි. මගේ ප්‍රශ්නේ වෙන්නේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කියන එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මේ 2005 ඉඳන් 2015 දක්වාම සියලුම බැඳුම් කර සම්බන්ධ කාරණා මේ වාර්තාවට අඩංගු වෙනවා. එහෙම බලාගෙන ගියාට පස්සේ මේ රාජපක්ෂ මහත්තයාගේ කාලේ බැඳුම් කර සම්බන්ධයෙන් වූ පාඩුව විතරක් බිලියන 100ක් කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට චෝදනා කිරීම ගැන වීදුරු ගෙවල් ලස්සේ නම් ගල් ගහනවා වගේ වැඩක් නේද මචෝ? දැන් මෙතන වැදගත් වෙන්නේ හොරකමක් තව හොරකමක් පෙන්නලා වහන්න හදන එක නෙමෙයි කරන්නේ. ඒක අරගාන වැදගත් නැහැ කියලා කියන්නේ. නෑ 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 මම කියන්න හදන්නේ මේ තියරිය. මේ තියරිය ගැත්තට පස්සේ එක හොරකමක් මෙන්න මේ තව හොරකමක් තියෙනවා කියලා වහන්න හදනවා වගේ එක. ඊතර වංචාවක් තියෙනවා නම් මම කියන්නේ ඒකත් මේ රටේ මහජන මුදල් වලට කරපු වංචාවක් ඔහු කියන විදිහට තියෙනවා. මේකත් මහජන මුදල් වලට කරපු වංචාවක්. හැබැයි අපි ප්‍රමුඛතාවයේ ගන්න ඕන තමයි මේ වැදුම් කර කියලා එකක් අපි ඇදලා ගත්ත සිද්ධියක් තියෙනවානේ. ඒ ඇදලා ගත්ත සිද්ධිය ඉඳලා පල්ලෙහාට යනවා. ඒක කරන්නේ. නැතු පල්ලෙ හැදෙන්න උඩට එන්න නෙමෙයි. ඔබ කියන්නේ දෙකම පිළිබඳ පරීක්ෂණ කරලා ප්‍රශ්න කවුරුවත් දෙක නෙමෙයි මේ ඉතිහාසෙම කියලා කරන්න පුළුවන් මේ රටේ මහජන වර්ගම ඔක්කොම ප්‍රතිදි ගලවන්න ඕනේ. කවුරු කරා? කායි කොයි යුගේ වුණත් අපේ යුගේ වුණත් අර යුගේ වුණත් මහජන මුදල් කාපාසිනියා කරලා විනාශ කරලා යන්න අපි කාටවත් අයිතියක් නැහැ. අපිට ඒකට ජනවරමක් නැහැ. අපිට ජනවරම් දීලා තියෙන මේ රට හදන්න, රට සංවර්ධනය කරන්න, රටේ විනය හදන්න, මහජනයාට උදව් කරන්න, මහජනයාගේ දේපොළ ගොඩනගා ගන්න මිස කසා ගන්න නෙමෙයි. ඒක නිසා කොයි යුගයකටද ආවේ? ඒක අපිට කිසිම විරෝධයක් නැහැ. මම කියන්නේ හැබැයි උඩින් නම් පහළට එන්න. පහළ ඉඳන් උඩට දැන් කොහොම කමිටුවේ තියෙන්නේ කොහොම එකෙත් තියෙන්නේ එහෙමනේ. පහළ ඉඳන් උඩට තමයි යන්නේ. එතන හැම වෙලේම බලේ ඉන්න ආණ්ඩු බලේ වනේ මේ අවුන්නේ. ඊට අවුරුදු අපි ගෝත්තේම ඉතියා මම අලුත් වෙනස්කම් මතක නැහැ. සාමාන්‍ය දැන් 2020 නම් කොහොම කමිටු පරීක්ෂා කරමින් හිටියේ 2010 12 විතර ඒවා. ඔතන කාලේ තියෙන්නේ.
හොඳයි දැන් වර්තමාන රජයට බලයට පත් කිරීම ජනතා අපේක්ෂා අනුව ඛණ්ඩ ඉල්ලුවේ නැහැ බොණ්ඩ ඉල්ලුවේ නැහැ ආරක්ෂාව රටේ ස්ථාවරභාවය ඉල්ලුවේ කියලා. හැබැයි දැන් මහ ජනතාව චෝදනා කරනවා මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ ප්‍රමුඛ කාර්යයන් ආණ්ඩුව අමතක කරමින් ඉන්නවා කියලා. සහ පසුගිය රජයේ විසින් කරපු ගැබිණි මාතාවන්ට සහන දීම සුරක්ෂා රක්ෂණය වගේ දේවල් අහිමි වෙමින් තිබෙනවා කියලා පාර්ලිමේන්තුවේදී මේ පහුගිය දිනවල චෝදනා පවා ඉල්ලුවා. ඇයි එහෙම දේවල් මේ ආණ්ඩුව කරන්නේ? මම හිතන්නේ නම් ඒ ඇමතුරු ධම්මිකයකට උත්තර දීලා තිබුණා. ඒවා කිසි දෙයක් අහිමි කරන්නේ නැහැ. සියල්ල දෙනවා. ඔහුගේ කලමනාකාරීත්වයේ සහ සමහර කරුණු වල ප්‍රශ්න තිබුණා කියලා. මම ඒක ගැන ගැඹුරට අධ්‍යයනය කරන්නේ නැහැ. ඇමතුමාලා දීපු උත්තර ටික මම මාධ්‍යෙන් දැක්ක. මගේ ආයතන ඇතුළ බැලුවේ නැහැ. ඔවුන් ගැන ඒක කිසි ලෙසින්වත් සුරක්ෂා ආරක්ෂණය හෝ කිසිවක් නවත්තන්නේ නැහැ. ඒවා ඔවුන්ගේ තිබුණු අඩුපාඩු මොනවද සකස් කරලා නැවත ලබා දෙනවා. ඒත් අපි ඒ දැනට ඒ උත්තරේ එමු. අනාගතයේදී බලමු මොකද වෙන්නේ කියලා. මම ඒ කියන්නේ සුරක්ෂා වේවි කියලා විශ්වාසයක් තියෙනවා. අනිවාර්යයෙන්ම සුරක්ෂා කළ යුතුයි. හොඳයි ෆෞසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේස්ත්‍රේ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරනවා. හැබැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිතුමීගේ ඔය පක්ෂය මම දැන් තාමත් අනුශාසකවරයෙක් අත්තනගල්ලේ ආසන සංවිධායක ධුරය අහිමි කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තු අයගේ ෆෞසි මන්ත්‍රීවරයාගේ තියෙන වෙනස මොකක්ද? කිසි වෙනසක් නැහැ. එහෙනම් ෆෞසි මන්ත්‍රීවරයාගේ විතරක් ඇයි සාමාජිකත්වය අවශ්‍ය කරන්නේ? අතරත් මන්ත්‍රීවරු පාස් ගන්නත් නැහැ. ඒ ඔගේම සාමාජිකත්වය අවශ්‍ය කරන්න අවශ්‍ය කරන විනය පියවර ගන්න තියෙනවා. ෆෞසිගේ වැඩ ඉක්මන්නේ දැන් ඒ ආපු විනය කමුණු ක්‍රියාවලිය ඇතුලේ ආපු පියවරෙන් පියවර තමයි උසාවියට ගියේ. දැන් ඒක තමයි ඇයි ඒගොල්ලෝ අධිකරණයේ දක්වා ගිහිල්ලා තියෙන්නේ. අනිත් දායක ටිකත් ඒ වැඩේ තියෙනවා. ඒ වු විනය කමිටුවට දැන් අනිත් හතර දෙනා මම හිතන්නේ SB දිසානායක ඊට පස්සේ ඉලාන් පෙරේරා විජිත් විජීමුනි සොයිසා ලක්ෂ්මන් ඥාපා එයා දැන් ගිවරත් විනය කමිටුවට එල්ල 18 වෙනිදා දැන් කාලයක් ඉල්ලලා තිබුණා. මොකද මේකේ තියෙන දේ තමයි විනය කමිටු ක්‍රියාවලිය කියන එක පක්ෂයේ මධ්‍යම කර්තව්‍යවාදීන කියලා පත් කළාට මේක යන්නේ අධිකරණ ක්‍රියාවලියකට බද්ධ කරලා. මොකද විනය කමිටුව තමයි අවසානයේ අධිකරණයට මේ දෙන්නේ මේ කරුණු කාරණා. ඒක නිසා විනය කමිටු ක්‍රියාවලිය නිසි පරිදි ගිය නැත්නම් අධිකරණ ක්‍රියාවලියේදී අවශ්‍යයක් තියෙනවා. සාමාජිකත්වයක් අහෝසි කිරීමේදී විශේෂයෙන් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බලපාන. පළාත් සභාවේ කෙනෙක්ට මම හිතන්නේ ඔය නීතිය තියෙනවා. ඒක නිසා මේ ක්‍රියාවලිය නිසි පරිදි යන නිසා තමයි කාලය ගත වෙන්නේ. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයේ ගත්තු කණ්ඩායම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ යන ප්‍රශ්නයක් මතුවෙනකොට මහින්ද අමරවීර සම්දානෙ මහ ලේකම්වරයා බොහොම කඩිනමින් ඉපයක් ඉදිරිපත් කළා. නැමෙ සියල්ලම විසයාතන නිදහස් සම්දානය කියලා. එකෙම ඉදිරිපත් වෙච්ච පක්ෂය පෞසි වගේ දේශකයෙකුට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සාකච්ඡා තිබුණා. එදා ධම්මික එදා අපිට ඉදිරිපත් කරන්න උනේ ඇත්තටම ඒ කණ්ඩායමේ ප්‍රශ්නයක් ආව ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු අහෝසි වෙන්න කියලා. එක්සත් ජාතික පක්ෂ සැලසුම් සාගත. එතකොටත් අපි එක්සත් ජාතික පක්ෂ කඳවුර සම්පූර්ණ සමස්ත විවේචනය ලක් කළා තිබුණා. ඒ නිසා එදා වුණු පොදු ජාල ප්‍රවණයේ පොහොත්තු සමාජිකත්වය අරගෙන කට්ටිය මාධ්‍ය පෙන්න ගිහිල්ලා රඟපාලා ඒව කරාට පස්සේ වන් නීතියට ඉස්සරහට එන්න පටන් ගත්තට පස්සේ අපිට ඒ කණ්ඩායම වෙනකන් සිද්ධු නැති. ඒ වගේ දේවල් කරන්න වෙනවා මම දැන් මේ දේට පානිය තුන. හොඳයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනේගේ අත්තනගල සංවිධායක ධුරය අහිමි කිරීම. මොකද්ද මාධ්‍ය ප්‍රකාශකතුමා මේකට බලපාන ප්‍රධාන කරුණ ලෙස තියෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය ඉදලා මේ කටයුතු කළා. එතකොට ඇයගේ ස්ථාවරයේ බවට පත්වලා තිබුණේ අතිශය පෞද්ගලික ඇයට බලපාපු කාරණා අරෙන්න පක්ෂ දේශපාලනයට හෝ රටේ ජාතික දේශපාලනට අදාළ කාරණා නෙමෙයි ඇයගේ විවේචන හෝ විරෝධය ඇතුලේ මතුවෙලා තිබුණේ. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වුණා මේ කාරණා ගැන යම් සැලකිල්ලක් දක්වන්න. ඒක නිසා තමයි මේ තත්ත්වේ දා වුණේ. ඒක නිසා අපි බලනවා ඇයගේ පහුගිය ක්‍රියාකලාපයට අනුව මේ ගන්න වෙච්ච තීරණ පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ සාකච්ඡා කරලා පක්ෂ දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා කරලා ගත්තේ මොකද ඇයගේ ක්‍රියාකලාපය අපිට පිළිගත නොහැකි නිසා. එතකොට මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ ඒ වගේට විපක්ෂ නායක සහ මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකලාපයේ විදිහට පේන්න තිබුණේ නැහැ. ඇයි ඔබතුමාලා එතුමාට විරුද්ධව ඒ වගේ ක්‍රියාමාර්ග? එතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් නේද?
ඕනම් දැන් එතකොට එතුමා සමාජිකයේ විදිහට ඉන්න කාලයක කරපු ක්‍රියාමාර්ග වලට පක්ෂයේ දෙන්නේ නෑ. පසු කාලේන ඕන ඔක්කොටම ගත්තීර ගන්න ගත්තේ. ඒකොට එතුමා පොහුට්ටු සමාජිකත්වය අරගෙන ඔය අර ඔබ වේලස්න කතා කරපු മന്ത്രി කණ්ඩායම පොහුට්ටු සමාජිකත්වය අරන් අපිට බේරගන්න සිද්ධුනා එතුමා ඇතුළු සියලු දෙනාම මහින්දමරිය රැත්තවල් ගිමු දීලා. ඒ එක එක අවස්ථාව. ඊට පස්සේ ආපු අවස්ථාවේ තමයි අපිට සිද්ධුනේ මේ ඔක්කොටම විනය පියවර ගන්න ඕන කියලා. මොකද එදා අපි පස්සේ අර ආ දින 52 ආණ්ඩුව හදලා ඒ දින 52 ආණ්ඩුවේදී කට්ටියක් මෙහෙට යන්න ගන්නවා ඊළඟ මැතිවරණ ළඟ හින්දා ස්පීදිසා නායකලා නිලාන් පෙරලා අර පැත්තට යන්න ගන්නවා ඊට පස්සේ මේ දෙකොල්ල දෙපැත්තෙන් ඉඳන් ගහන්න ගන්නවා ඊට පස්සේ තමයි පක්ෂේ තීරණය කරන්නේ මේ ඔක්කොම ගහලා දාන්න ඕනේ කියලා. නැත්තම් ආදිපක්ෂ මහත්තයර තියෙන වෙනමක් හෝ බිය පක්ෂපාත භාවයක් නෙමෙයි නේද? මම හිතන්නේ එතුමාට විශේෂයෙන් බිය වෙන්න ඕනේ නැහැ නේද? මොකටද? නෑ මං කියන්නේ චන්දිකා බණ්ඩාරනායක කියන්නේ මේ රටේ දේවතාවා. ඒ එතුමා අපි අයින් කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් ශ්‍රී ලංකාවේ නැතුව සමාජිකයෙක් නෙමෙයි. පක්ෂෙන් අයින් කරන්නේ නැත්තම් නෑ එතුමා ඔටෝමැටිකලි වෙන පක්ෂයක සමාජිකත්වය අරගෙන නායකයා වුණාට පස්සේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ නෑ. ඒ දෙනසම විදේ පියවර ගන්න දෙයක් නෑ අපිට. එතකොට අර මන්ත්‍රී ධූරය හොසෙන් පිළිබඳ නීත්‍යානුකූල ගැටලුව එතුමාට බලපෑ නේද? නෑ මුල් වෙලාවේදී මං කිව්වා අපි අර කණ්ඩායමක් ලෙස දින 52 ආණ්ඩුව හදපු වෙලාවේ මන්ත්‍රී ධූර අරගෙන වෙන ප්‍රශ්නේදී ඒ විදිහට හදපු ආණ්ඩුවයි ඔක්කොම බේර ගැනීම සඳහා පක්ෂයේ පරිත්‍යාග කරන්න උනායි සිරු දාවෙන්න. හොඳයි. දැන් ඒ වෙලාවේ ගත්ත ආණ්ඩුවක් හදන්න ගත්ත ක්‍රියාමාර්ගය වැඩක් නැතුව යනවා. හොඳයි. කොහොමද කරන්නේ? හොඳයි කොහොමද අපේ සාකච්ඡාවේ අවසානයට එන්නේ? ඔබතුමා විශ්වාස කරනවාද එළඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්දේ දිනන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ශවයට සහයෝගය දෙයි කියලා? මම හිතන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි ඡන්දයට බැස්සට පස්සේ මම ප්‍රායෝගික මන්ත්‍රීවරයෙක් විදිහට දක්ෂ එක පක්ෂය තියෙන නෙමෙයි ඒ තැන්වල එන අපේක්ෂකයෝ විවිධ මට්ටමින් හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. විවිධ දේවල් කියන්න පුළුවන්කම තියෙනවා. විවිධ රඟපෑම් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රටේ මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති බවට පත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරම් කැපකිරීම කරපු වෙන කණ්ඩායම නැහැ. විවිධ අවලාද කෙනෙලිකම් විවිධ දේවලු තිබුණා. මේ ලස්සන අපේ කතාවේ ආවේ ඒ වටේ. නමුත් මම කියන්නේ ඒ වාවේ මේ බලය ආවට පස්සේ ගොඩක් ඒවා. හරි. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරපු කාර්යභාරය ගැන රටේ ජනතාව දන්නවා. පොදුවේ මේ රට ගැන ආදරය කරපු සියලු දෙනා දන්නවා. අනිත් එක ඔය ඉන්න ඔක්කොම සියලුම දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කෙටි කාලයකට තමයි පොදු ජන පෙරමුණ කියන පක්ෂය නිර්මාණය වුණේ. ඒක නිසා ඒකේ උග්‍ර සමාජිකී නැරෙන්න අනිත් සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හැඟීමක් තියෙනවා. ඉතින් ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරයි බලාගන්නේ. අපි විශ්වාස කරනවා. ඒකද ඔබලා බලාගන්නේ. අනිවාර්යයෙන්ම ජනතාව බලාගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හොඳයි. එහෙනම් වීර කුමාර දේශනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එතුමන් සමග හෙඩ්ලයින් නිවුස් අප කළ සාකච්ඡාව අදට හමාර කරන කාලය ලැබිලා අන්තිමනි බොහොම ස්තුතියි අපේ සාකච්ඡාවට අද දවසේ උදේ වෙලාව වෙන් කිරීම සම්බන්ධව බොහොම ස්තුතියි ධම්මික එවනම් හිතවතුනි අදට අවසරයි අපට සමුගෙන යන්නට අමතක කරන්න එපා මුණ ගැහෙනවා තවත් මෙවැනිම වූ වැදගත් හරබර සාකච්ඡාවක් සමග හෙඩ්ලයින් නිවුස් ඔබට සුබ දවසක්